2024 A-Level Ravindu Bandaranaike Information and Communication Technology ICT from ABC Ravindu Bandaranaike Lankave Vishalatama Toraturu Takshana Pantiya මම කතා කරන්න හදන්නේ රවින්දු බණ්ඩාරනායකත් එක්ක. මම නම කිව්ව හරිද රවින්දු? හරි සර්. හරි. රවින්දුගේ විෂය මොකද්ද උගන්වන්නේ? තොරතුරු හා sannivedana taakshana. ICT. සිංහලෙන් කියන්නේ තොරතුරු හා sannivedana taakshanaය. ඔව්. ඉංග්‍රීසියෙන් කියන්නේ Information and Communication Technology. ICT. ICT. ඔන්න පළවෙනි එක තමයි මේ 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 මට කතා කරන්න වෙන්නේ. මේක මම දන්නේ නැහැ. මම නිකන් කියන් යන්නම් පොඩි ඉතිහාසය නිසා මේ මගේ පරම්පරාවේ තාත්තා කෙනෙකුට අම්මා කෙනෙකුට තමන්ගේ දරුවට IT උගන්වන්න ඕන නම් එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ කරපු ළමයෙකුට IT තෝරගන්න ඕන නම් මම දැන් මේ විෂය ගැන පොඩි මන්ද මගේ මතකයේ කියන්න ඉස්සරව රවිදු අපි උසස් පෙළ කරපු කාලේ තිබුණ විෂයන් හතරක් ඔවා දන්නවද දන්නේ ඉස්සර විෂයන් හතරක් තිබුණා ඊළඟට තිබුණේ විෂයන් තුනක් කරා ඒතර විෂය දහරා තිබුණා ඉස්සර ඒ කියන්නේ ගණිත විෂය ධාරාව විද්‍යා විෂය ධාරාව වාණිජ විෂය ධාරාව කලා විෂය ධාරාව කියලා. ඊතර විෂයන් තුනක් වෙච්ච කාලෙවත් අර ඉසෙල් ඩිස්කෝ එක මුලින්ම හඳුන්වා දුන්න කාලෙවත් ඔය වාගේ නමක් අපි අහලා නැහැ. අහලා නැහැ. එහෙම එහෙම නමක් අහලා නැහැ. එහෙම විෂයක් තිබුණෙත් නැහැ. ඔයාගේ විෂය IT. IT අයිති වෙන්නේ මොන විෂය ධාරාවටද? IT අයිති වෙන්නේ සර් පොදු විෂය ධාරාවට. ඒ කියන්නේ ඕනම ධාරාවක් එක්ක IT තෝරගන්න පුළුවන් ළමයෙක්ට එතකොට ඒ කියන්නේ සයන්ස් කරන ළමයා ආර්ට්ස් කරන ළමයා ටෙක්නොලොජි අලුත් සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක එතනින් ගිහපුවාම කොමර්ස් ඕනම සබ්ජෙක්ට් ස්ට්‍රීම් එකක් එක්ක තෝරගන්න පුළුවනි IT ඔන්න මට තේරෙන්නේ දැන් මං අහනවා පව් අපි හිතමු විෂයන් තුනයි නී තියෙන අපි තමයි කවුරු හරි ළමෙක් ෆිසික්ස් කරනවා බයොලොජි කරනවා කිමිස්ට්‍රි කරනවා දැන් තෝරගන්න බෑ. දැන් කෙමිස්ට්‍රි අයින් කරලා පුළුවන් IT ගන්න. අන්න හරි. දැන් කෙමිස්ට්‍රි අයින් කළා පුළුවන් ඕන නම් බයොලොජි කරන කෙනාට IT ගන්න බෑ. සාමාන්‍යයෙන් කැම්පස් එකට යනකොට අර කැම්පස් එකේ තියෙන පාඨමාලා ගත්තාම බයොලොජිත් එක්ක ICT කරන ළමයා ට තෝරගන්න පාඨමාලා නැති තරම්. කැම්පස් එකේ. ඔව්. හරි. එතකොට මැත්ස් එක්ක ෆිසික්ස් එක්ක IT ගන්න පුළුවන්. කෙමිස්ට්‍රි අයින් කරලා. මට නිකන් කියන්නකෝ මැත්ස් කරන ළමයෙකුට IT එක්ක හොඳ අනිත් විෂයන් තෝරගන්න කියලා. තෝරගත්තොත් ඔව් මැත්ස් කම්බයින්ඩ් මැත්ස් ඊට පස්සේ ෆිසික්ස් ඊට පස්සේ ICT එහෙම තෝරගන්න පුළුවන් පුළුවන් එහෙම තෝරගෙන මොරටු යන්නත් පුළුවන් පුළුවන් ඈ ඔව් ඉංජිනේරින් යන්න පුළුවන් software engineering යන්න පුළුවන් ඔන්න අපව ඔන්න අලුත් විෂය ධාරාවක් ඇවිල්ලා තිනවා ඊට පස්සේ මේ IT එක්ක සම්බන්ධ තව තව ගුරුවරු මං අහලා තිනවා තව තව විෂයන් කරනවා ඒ මොනවද ඒ තාක්ෂණික විෂය ධාරාවන්නේ ඒ කියන්නේ SFT එතකොට IT වෙන්නේ තාක්ෂණික විෂය ධාරාවටද? IT වෙන්නේ තාක්ෂණික විෂය ධාරාවට නෙමෙයි. තාක්ෂණික විෂය ධාරාවේ තුන්වෙනි සබ්ජෙක්ට් එක විදිහට කෙනෙකුට ICT තෝරගන්න පුළුවන්. ආයෙත් IT තෝරන්න පුළුවන්. ඔව්. එහෙම නොවෙන්නත් පුළුවන්. තෝරන්න තුන් ඉන්නත් පුළුවන්. පුළුවන්. දැන් මම නිකන් අහන්නම්කෝ අපිට ඔය තාක්ෂණ විෂය ධාරාවත් අලුතින් නේ ආවේ. හ්ම්. කියන්නේ අර විෂයන් හතර තියෙන කාලේ තිබුණෙත් නෑ, තුනක් තිබුණෙත් නෑ. ඒතර ඉස්සර තිබුණේ විද්‍යා වාණිජ කලා කියලා. දැන් ඔන්න තියෙනවා තාක්ෂණ විෂය ධාරාව. ඔව්. නිකන් කියන්නේ ඒකේ තියෙන විදිහ දැන් ඒකේ මොන විෂයන්ද තියෙන්නේ ඒකේ තියෙනවා SFT Science for Technology ඒ කියන්නේ තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව ඊට පස්සේ ET Engineering Technology ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව ඊට පස්සේ දැන් ඒ දෙකත් සර් ඇත්තම SFT ගත්තාම ඒක තමයි පොදු සබ්ජෙක්ට් එක ඒක නිකන් ඒ කියන්නේ තාක්ෂණ විෂය ධාරාවේ තියෙන පොදු විෂය තමයි SFT එතකොට ඉංජිනේරින් ටෙක්නොලොජි සහ බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියලා. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව කියලා සබ්ජෙක්ට්ස් දෙකක් තියෙනවා. ළමයෙකුට මැත්ස් කරනවා, බයෝ කරනවා වගේ ඒ දෙක එකක් තෝරගන්න පුළුවන්. හරි, පැහැදිලි. ඒ කියන්නේ පොදු විෂයක් තියෙනවා දැන් කිමිස්ට්‍රි වගේ. අන්න හරි. පොදු විෂයක් තියෙනවා ෆිසික්ස් වගේ. ඒතර ඒ වාගේ දැන් ෆිසික්ස් උයි කිමිස්ට්‍රිත් එක්ක මැත්ස් තෝරගෙන ගණිතංශයට යන්න පුළුවන්. පුළුවන් වගේ තමයි. ෆිසික්ස් එකයි කිමිස්ට්‍රි එකයි බයොලොජි තෝරගෙන වෛද්‍ය විද්‍යාලට යන්නත් පුළුවන්. ඔව්. ඒ වගේ. ඔව්. අරක තායි පැහැදිලි කරන්න ඕනේ මොකද ඒ පොදු විෂය? ඒ වගේ SFT Science for Technology තෝරගෙන ඒක සිංහලෙන් කොහොමද කියන්නේ? තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව. තාක්ෂණ විද්‍යාව තමයි
පොදු විෂය තියෙන පොදු විෂය. ඔව්. ඒ කියන්නේ අර කෙමිස්ට්‍රි ෆිසික්ස් එක තෝරන්නම ඕන. ඔව්. හරි. ඊට පස්සේ එයාගේ ඊළඟ සබ්ජෙක්ට් එක විදිහට එයාට පුළුවන් ඉංජිනේරින් ටෙක්නොලොජි හෝ එහෙම නැත්නම් මොනවාද බයෝ සිස්ටම්ස් ටෙක්නොලොජි SFT හෝ ETO BST තෝරගන්න පුළුවන්. තුන්වෙනි විෂය විදිහට පුළුවනේ ICT එක්ක තව තියෙන සබ්ජෙක්ට්ස් 13ක් මට මතක හැටියට. ඒ 13න් කැමති එකක් තෝරගන්න පුළුවන්. බහුතරයක් ළමයි මම දන්නේ අර අගට T අකුරක් කෙන හින්දා දන්නේ ICT තමයි තෝරගන්නේ. ඒ කියන්නේ ඔයාගේ සබ්ජෙක්ට් එක තෝරන. ඔව්. ඒ කියන්නේ 13 ඔයා ඉන්නේ එතකොට නිකන් කිව්වොත් එහෙම ඔයා ඉන්නේ තාක්ෂණ විෂය ධාරාවේ තියෙන ප්‍රධාන විෂයන් තුනෙමුත් නෙවෙයි. ඔව්. ව්‍යතිරේකයන් 13ක් තියෙනවා. ඔව්. 13ෙත් එකක ඉන්නේ. ඔව්. ඈ? ඔව්. රාපව කිව්වොත් එහෙම ඔය වගේම තියෙනවා කලා විෂය ධාරාවෙත් බෞද්ධ ශිෂ්ටාචාරයේ සිංහල ඔහොම විෂයන් ගොඩාක් තියෙනවා තියෙන අතර ඔව් අර 13 එකක් විදිහට තමයි ආයෙත් ඉන්නේ ඔව් ඈ අපසද්ද ඔව් ඒ වගේ තමයි ඔව් එතකොට විද්‍යා විෂය ධාරාව හදරනයිටත් ඔයා ඉන්නේ ප්‍රධාන විෂය ධාරාව වුණාට ඒ කියන්නේ ව්‍යතිරේක විෂයක් වශයෙන් ඉන්නේ ඉන්නේ ඔව් මාරු ඔන්න මම ඉගෙන ගත්තරයි දැන් මම අහනවා දැන් ඔයාගෙන මං අහලා තියෙන එකක් ඔයා මේක ඔප්පු කරන්න ඕනේ දැන් ඈ අහලා තියෙන ඔයා තමයි මේ ලංකාවේ ඉන්න ওই විශ්ේ වැඩිපුරම ගන්නන ගුරුවරයා වැඩිම ළමයි ඉන්නෙත් ඔයාට එහෙම නැත්නම් ඔන්ලයින් එකෙත් වැඩිපුරම ළමයි ඉන්න ඔයාට ඔයාගේ තමයි රිසල්ට්ස් උත් හොඳ කියලා මං අහලා තියෙනවා මං අහලා තියෙන එකක් ඈ කනට අහලා තියෙන එකක් මං කනට ඇහුවට දේවල් විශ්වාස කරන්නේ නැ නෑ කාරණා තුනයි එකක් ඔයාට වැඩිපුරම ළමයි ඉන්නවා කියලා මං අහලා තියෙන එක අරකට මට පොඩි ඔයාලට ලකුණක් හම්බ වෙනවා මගේ මොකද අර 13න් එකක් කියලා ඉස්සරහට අපි එක. මොකද මාත් එහෙම ෆයිටර් කෙනෙක් ඉස්සෙල්ලා. විෂයන් 70ක් උතර තියදී සිංගල විෂය කරලා විෂය උඩට ගినాම. එහෙම ගේන්න පුළුවන්. ඔව්. දැන් එහෙම මගේ කැමැත්තක් තියෙනවා ඔයාලට. දැන් මං අහන්නේ දැන් මමත් ඉස්සර ආසුණා නිකන් මං තමයි ලංකා ජනප්‍රියම ගුරුවරයා විෂය. මට තමයි වැඩිපුරම නමයි ඉන්නේ. පොඩි පොඩි පොරගතියක් එනවා ඒකේ. ඔයාගෙන මං එහෙම අහලා තියෙනවා. දැන් මට තාම ඒක විශ්වාස කරන්න බෑ. බෑ. මොකද මං අද තමයි ඔයාව දැක්කේ. ඔයාම ඔප්පු කරලා පෙන්නන්න කොහට තමයි වැඩිපුරම ළමයි ඉන්නේ ඔයාට තමයි හොඳම රිසල්ට්ස් තිබ්බේ කියන කාරණා දෙක විතරක් මට ඔප්පු කරලා පෙන්නන්න ඔය. හරි. සමන් 2018 ළමයි 3 දෙනෙකුට පන්ති කරද්දි එනවා අයිලන්ඩ් සෙකන්ඩ් එකක්. මම නිකන් ප්‍රශ්න කරනවා. අයිලන්ඩ් සෙකන්ඩ් එක කොයි නගරද ආවේ? ගම්පහ. ගම්පහ. ඔව්. ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රථමයා. පළවෙනියද? ඔව්. ගම්පහ දිස්ත්‍රික්කේ පළවෙනියා. ඔව්. ලංකාවෙන් දෙවෙනියා. දෙවෙනියා. නම් මතකද වාට? ඔව්. කියන්න. ඔවිනි අයත්මා ඉස්කෝලේ? ඉස්කෝලේ රත්නවලි බාලිකා විද්‍යාලය. හරි. දැන් කියන්න. හරි. එතකොට ඊට පස්සේ තමයි මම තීරණය කරන්නේ මේ උසස් පෙළ විෂය මං එළියට බහැලා නගර කීපයකට ගිහිල්ලා කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මට කන්ෆිඩන්ස් එකක් එනවා රයිට්. මට අයිඩන් සෙකන්ඩ් එකක් දාන්න පුළුවන් නම් එළියට බහැලා විෂය කරන්න හරි. වැඩේ හොඳට යනවා. ඊට පස්සේ මේ ගම්පහ ඊට පස්සේ දැන් නුගේගොඩ ඊට පස්සේ කුරුණෑගල සනුවර නගරවල මම මේවට පන්ති පවත්වනවා. පන්ති වලට අපේ වෙබ්සයිට් එක හරහා ළමයි 16000ක් විතර මගෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මගේ YouTube channel එකේ ළමයි 50000කට ආසන්න ප්‍රමාණයක් මේනකට මගෙත් එක්ක වැඩ කරගෙන යනවා. ඉතින් ওই ටික තමයි. ඒක තමයි. හරි. දැන් මම තව එකක් අහනවා. හරි. ළමයි 50000ක් විතර ඔයාගේ YouTube එකේ ඉන්නවා. ඔයාගේ වෙබ්සයිට් එකත් එක්ක ළමයි 16000ක් විතර ඉන්නවා. ඒව වුණා මිනිසුන් චෙක් කරතයි. ඔව්. ඒ කියන්නේ ඒක බලන්න ඕන. මට ඔයාගේ ඩබල් චෙක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය ප්‍රෝග්‍රෑම් එක කරනවා මම ඕක චෙක් කරනවා ෂුවර් එකට මුකි වේක 70ද කියලා. හැබැයි මම අරක දැන් ආය ආපහු අරන්. ඒ තමයි දැන් අයිලන්ඩ් සෙකන්ඩ් එකක් ආවා කියන එක රවිදු ඇත්තම අහඹයක් වෙන්න පුළුවන්. ඔව් වෙන්න පුළුවන්. ඔය හැමයි දෙන්නම දන්න අහඹයක් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අහඹයක් නොවන්නේ ප්‍රතිඵලයක් කන්ටිනියු වුණා. ඔව්. මම උදාහරණයක් කිව්වොත් එකපාරක් මට ආවා ඕන මගේ පම්පුරියකුත් කියන් යනවා. හරි. ළඟ ළඟ මේ අයිලන්ඩ් ෆස් 3ක් ආවා. හරි. ඊට පස්සේ ආයෙත් 3ක් ආවා ආයෙත් 3ක් ආවා. ඔව්. 9ක් තියෙනවා. ඒක ඉතින් විභාග අංක ඒ ළමයි කවුද කියලා මම දන්නවා. ඒකත් මං කියනවා. ඔව්. මම හෑන්ඩ් බිලක් ගැහැව්වා මේ හැට්‍රික් 3ක් තියෙනවා මට කියලා. හ්ම්. මාකටිං පැත්තෙන් කරගෙන. හ්ම්. එතකොට තේරෙනවා ඒක හැට්‍රික් 3ක් තියෙන්න බෑ අහම්බෙන්. ඔව්. එකක් කඩුල්ලක් යන්න පුළුවන් අහම්බෙන් එහෙම යන්න බෑ කියලා. එත ගම්පහයි අර ඩිස්ත්‍රික් ෆස්ට් රිච් එක කෙනා. එහෙම නැත්නම් අර අයිලන්ඩ් සෙකන්ඩ් රිච් එක කෙනා අහම්බයක් නෙවෙයි. එතනින් පස්සෙත් වාට ඒක තිබුණා කියලා කොහේ හරි වාට තියනවද සාධකයක් මොකක්ද? සර් දැන් අර මෑත කාලේ ඉනෝ පන්ති ආරම්භය තුල මූලික වශයෙන් මගෙත් එක්ක ළමයි සම්බන්ධ වෙන්නේ පොඩි ප්‍රමාණයක් නේ. ඔව්. ඊට පස්සේ අපි ෆිසිකල් ක්ලාසස් නවත්තලා අපිට සිද්ධ වෙනවානේ කොවිඩ් එක ඔන්ලයින් ක්ලාසස් වලට යන්න. ඔන්න මම දැන් ඔන්න ආපහු නිවැරදි කරනවා. ඔව්. ඒ තමයි ඔයා කිව්වේ 2018 නේ. ඔව්. ඊට පස්සේ හරියට එක්සෑම් එකක් තිබ්බේවත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ කියන්නේ ඔයා තාම මේ ෆීල්ඩ් එකට මොකක්ද ඒකට කියන්නේ?
පාලම හදලා ඒ කොට වෙනකම් ඉන්න. අන්න හරි. ආධුනිකයි කියලා කිව්වොත් වැරදි නෑ. වැරදි නෑ. රයි. මොනවා ඊළඟ කැලේ තියෙනවා. රවිදු මම විශ්වාස කරනවා මේ අපේ ජෙනරේෂන් එකේ අපි විවේචනය කරා අධ්‍යාපන සුසුකන්න ඇති අය උගන්නනවට. ඔව්. ඇත්තටම විවේචනයක් තිබුණා. මොකද මම අදත් දැක්කා platform එක විද්‍යා ගුරුරු දෙන්නෙක් විශේෂ කාරණාවකට ගහ ගන්නවා මම දෙන්නගේම නම් කියන්නේ නැහැ. හරි. ඒක අසාධාරණයිනේ. ඔව්. ඒ ගහගන්නේ එක්කෙනෙක් කියනවා ඔයක නම් ටික ඕක නෙමෙයි එක්කෙනෙක් කියන ඕක නෙමෙයි කියලා දෙන්න ගහගන්නවා. ඔව්. මම කියන්නේ උඹලා දෙන්න ගහගනින්න ව්‍යාපාරෙ වෙනුවෙන් උඹලා දෙන්නගේම පන්ති නියුන් ටික වෙරයි වා එකක් එනවනේ කියන්නේ විශේෂ උගන්නන්න ඕනි වා එකක් මගේ ඔළුවේ තියෙනවා. දැන් වාගේ මම අහනවා මෙහෙම මේ ඔයගේ උපන් අවුරුද්ද මොකක්ද? 95යි උපන්. දැන් වාගේ වයස කීයද? 26යි. 26යි. රවිදු මේ ඔයාගේ අම්මයි තාත්තයි ගෙදර පරිසරය ගැන මට කියන්න. මම මේ හොයන්නේ ඔයාගේ এডুকেෂන් එකේ මුලින් දැන් මම එන්න හදා. හරි. අපේ අම්මා ටීචර් කෙනෙක්. අම්මා ටීචර් කෙනෙක්. මොනවද කියන්නේ? අම්මා සාමාන්‍ය පෙළට තොරතුරු තාක්ෂණ තමයි කියන්නේ. ඔව්. එතකොට අම්මගේ නම මොකද්ද? අම්මගේ නම කාන්ති ආරියමාලා. හරි. අමට නම හුරුයි කොහෙන් හරි. අම්මා කලින් මම හිතන්නේ පත්තර වලට ලියලා දෙනවා. ඒක නිසා වෙන්න ඇති. කාන්ති මං ආදරේ මතක් කරනවා පුතත් එක්ක ඉන්ටර්වයුවක් කරන වෙලාවේ. හරි. ඉස්සරහට. එතකොට අප්පච්චි මහවැලි අධිකාරියේ තමයි වැඩ කරේ. එයා වෙබ් බ්ලොග් මැනේජර් කෙනෙක් විදිහට. ඉතින් මේ අර ඉගෙන ගන්නම තමයි කුරුණෑගලට අප්පච්චිගේ ගම අතරලා දාලා එන්නේ. ඒතර ගම කොහෙද? ගම මඩහපොළ. මල්සිරිපුර. මල්සිරිපුර. හරි. ගෙදර කී දෙනේ දරවින්? මල්ලි මමයි අම්මයි අප්පච්චි. ඔයා ගෙදර පරිවර්තන. ඔව්. රයිට්. ඊට පස්සේ සාමාන්‍ය පෙළ රිසර්ච් මොනවද ඔයාට? සාමාන්‍ය පෙළ රිසර්ච් A8B. A8B 1යි. ඔව්. මොකද ඉස්කෝලේ? මලේ දේව විද්‍යාලේ කුරුණෑගල. A-level results මොනවද? A-level results BCC අර ඉස්කෝලේ ගුරුවරයෙක් එක්ක වෙච්ච යම්කිසි ප්‍රශ්නයක් නිසා මම පෞද්ගලික ආයුධම් කරව එක විදිහට තමයි ඉස්කෝලේ අන්තිම වෙනකන් ගිහිල්ලා අපේ ඉස්කෝලේ පන්ති වර්ගවලත් එක්ක ප්‍රශ්නයක් පොඩි ඇති කරගෙන විභාගෙ දියලා ඊට පස්සේ මම වයිම් විශ්වවිද්‍යාලයට යනවා සර්. වයිම් විශ්වවිද්‍යාලයට යනවා. මොන අවුරුද්දද? 2016. 2016 වයිම් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙනවා. ඊට පස්සේ? ඊට පස්සේ පන්ති කර කර හිටියා ඒ කාලේ. ඉතින් පන්ති ටික ටික ලොකු වෙන්න පටන් ගත්තා. මට අර දැන් පළවෙනි ළමයි 100 150 එනකොට අපිට හරි තියෙනවනේ පොඩි ජොලියක්. ඉතින් අර ආදායම වැඩි වෙනවත් එක මම කල්පනා කරා මේ කැම්පස් යන වැඩි හරියන්නේ නැහැ. ඒක දාලා එන්න ඕනේ කියලා. ඊට පස්සේ සර් ඔය ඔය එක්කම මම ඔයිට කලින් මේ ඒ කියන්නේ ෆ්‍රෙෂ් අය එකේ මගේ රිසර්ච් එන්න කලින් මාළඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයට යනවා. ඒකෙත් වයිම විශ්වවිද්‍යාලෙත් දෙකේම මම ගිනගෙන හිටියා එක පාර. ඉතින් ඔය දේවල් එක්ක ටියුෂන් එක කරගෙන යන්න අමාරු නිසා මම කල්පනා කරා මේ දෙකෙන් බයින් වෙලා ටික වෙලාවකට ටියුෂන් කරන්න ඕන කියලා. එතකොට සර් ඒත් එක්ක පසු කාලේ ඉන්න ටියුෂන් එකටම ඔළුව දාලා ඉවරලා දැන් අර දෙකම මිස් වෙනවා. මේ ওই කොවිඩ් ආවට පස්සේ මෑත කාලේනව මම ස්ලිට් එකේ කර කර හිටපු ඩිග්‍රී එකේ මොඩියුල් මැච් කළා. එංගලන්ඩ් වල තියෙනවා යුනිවර්සිටි ඔෆ් ග්ලොසෙස්ටර් කියලා කැම්පස් එකක්. මේ වෙනකොට මම මේ සයිබර් සිකියුරිටි කියන්නේ පරිගණක සම්බන්ධ අපරාධ විමර්ශන ආරක්ෂාව ෆොරෙන්සික්ස් කියන ওই පැත්තෙන් ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ග්‍රැජුවේෂන් එකට යන්න දැන් අර කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක තාම ඉන්නේ ග්‍රැජුවේෂන් එක අභියස. හරි. දැන් මම මේ අවුරුදු 26ක තරුණයෙකුට කියන කාරණාවක් කියන්නම් මේ රවිඳු මගේ විශ්වවිද්‍යාල උපාධිය තහනම් වෙලා තමයි මම ටියුෂන් කරන්නේ. ඔව්. තහනම් වුණා කියන්නේ මම කොපි කරලා හුණා කියලා. ඔව්. මම අවුරුදු 8ක් අතර ටියුෂන් කරන්න ඇතුළු උපාධියක් නැතු. එතකොට මම ටියුෂන් පටන් ගන්නේ කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ. ඔව්. පස්සේ මම උපාධිය සම්පූර්ණ කරලා වෙන එකක්. ඔව්. මට හරි ආසාවක් තිබුණා ජීවිතේ කවදාද දවසක PhD එකක් කරන්න. ඔව්. ආචාර්ය උපාධියක්. ඔව්. සල්ලි දීලා ගන්නද? නෙමෙයි. ඔව්. මට ඒක බැරි වුණා. ඔව්. හැබැයි මම සල්ලි දීලා ගත්තෙත් නෑ. නෑ. අවුරුදු 26ක තරුණයෙක් සල්ලිත් හොයමින් ඉන්න නිසා ඔව් වෘත්තියක් කරන නිසා ඔයාලා ඩ්‍රීම් එකක් තියෙනවද කවදා හරි සිලිකන් වැලි පැත්තේ ගිහිලි ඉගෙන ගන්න ඕනේ ඇමරිකාවේ මං කියන්නේ ඩ්‍රීම් ගෝල් එකක් හරි කොහේම තියෙනවද නේද මම PhD එකක් කරන්න ඕනේ ආ එකක් ඔයාගේ ඔළුවේ තියෙනවද හරි ඔපචුනිටි කොස්ට් කියලා එකක් තියෙනවනේ සර් එහෙනම් අපි එක්තරා දෙයක් තෝරා ගැනීම නිසා අපිට ඒක වෙනුවෙන් අහිමි වෙන තව දෙයක් තියෙනවනේ ඔව් ඉතින් මං හිතනවා මේ වෙලාවේ මම ටියුෂන් ගුරුවරයෙක් වෙච්ච නිසා මං සම්පූර්ණ කැපකිරීම කරලා මගේ ටියුෂන් එක කරගෙන යනවා ඉතින් අර එහෙම නොවුණා නම් මට අර වැඩේ කරන්න තිබ්බ ඇත්තට මං හරි ආසයි මේ නමුත් දැන් කරන්න වෙන්නේ නැහැ මම ඔයාලට පොඩි යෝජනාවක් කරනවා දැන් තමයි කරන්න පුළුවන් කියලා. ඔව්. ඇයි දන්නවද? ඔව්. සල්ලි ටිකක් තියෙනකොට ඔව්. ඔන්ලයින් අධ්‍යාපනෙත් ලෝකෙ ඇවිල්ලා තියෙනකොට ඔව්. අපිට ඕනනම් අර ඔපචුනිටි එක ගන්න පුළුවන් ලංකාවත් එක්ක නෙවෙයි යුරෝපෙත් එක්ක. මම යෝජනා කරනවා වට එහෙම නිකන් ඇකඩමික් පැත්ත කරන් යන්න කියලා මං ආසයි ඒක. හරි. රයි. ඊළඟ එක. ටියුෂන් ගැන විවේචනයක් තියෙනවා. හරි. තියෙනවනේ. ටියුෂන් කම් පොඩි විවේචනයක් තියෙනවා. රවිදු ආ දැන් ටියුෂන් වලට ඇවිල්ලා අවුරුදු 6ක්
අවුරුදු 6යි. ඔව්. අවුරුදු 6ක අත්දැකීම් තියෙනවා. ඔව්. ඒකෙම 3ක් විතර ඔන්ලයින්. ඔව්. ඔතරක් ඔන්ලයින්. ඒත්තරම ෆිසිකල් ක්ලාස් ටික අවුරුදු 3ක් විතර. ඔව්. ඒ අවුරුදු 3යි මේ අවුරුදු 3යි ගත්තාගේ පස්සේ. ඔයාට ටියුෂන් එකේ තියෙන පොසිටිව් නෙගටිව් දේවල්. ඒ කියන්නේ සමහර හැරි පොසිටිව් ඒවා මරු. හ්ම්. මටත් එමු. සමහර ඒවා නෙගටිව් නිකන් අපිරිය ටියුෂන් කාර්ය කියලා. හ්ම්. ඒ දෙකම ඔයාට පුළුවන් වා කැමති විදිහට කියන්න. ඒකෙන් මනින්න පුළුවන් ඔයා කොයි විදිහේ ගුරුවරයෙක්ද කියලා. මට නෙවෙයි. හරි. ඒක අහගින්. අහගින් නෑට. එකක් තමයි සර් මේ දැන් අපේ අම්මා ඉස්කෝලේ ගන්න ගුරුවරයෙක්නේ. එතකොට අම්මගේ කැපකිරීම මම දැක්කා එයා තමයි රුපියල් 50000ක පඩියක් වෙනුවෙන් මුළු මාසෙම ඉස්කෝලේ යනවා. ඒ ඉස්කෝලේ යනකොට මම කල්පනා කරා මේ මට මේක හරියන්නේ නැහැ. මට මේක මදි. ඉතින් ඒ නිසා තමයි මේ ටියුෂන් එකට එන්නේ ඇත්තම කතාව. ඒක තමයි ඇත්තම කතාව. කවුරු කොහොම කිව්වත් ගොඩක් බහුතර ටියුෂන් ගුරුවරුන්ගේ තියෙන ආර්ථික ප්‍රශ්න නිසා ටියුෂන් එකට ප්‍රවේශ වෙච්ච ආරම්භයක්. එතකොට අර කැපකිරීම පැත්තෙන් ගත්තාම කෙනෙක්ගේ අර ඉස්කෝලේ ගුරුවරයෙක්ගේ තරම් කැපකිරීමක් කරන මිනිස්සු නෙමෙයි ටියුෂන් එකේ ඉන්නේ වගේ එකක් මට දැනෙනවා. මොකද අර මූලික වැටප පවා මදි කියලානේ අපි එතනින් යන්නේ නැතුව මෙතෙන්ට එන්නේ. අපේ අම්මලා සහ අදාළ ඉස්කෝලේ ගුරුවරු ටියුෂන් ගුරුන්ට වැඩි ලොකු කැපකිරීමක් කරනවා ඒ අතින් කියලා මම එක පැත්තකින් ඔන්න හිතන දෙයක්. ඊළඟට සර් දැන් අපේ ලයිෆ් ස්ටයිල් එක ගත්තාම අපි එක තැනක ඉන්න නැතුව සමහරට ගෙවල් දෙකක් අරගෙන දෙපැත්තකට වෙලා එතකොට නගර කීපයක පන්ති කරගෙන සමහරට අපි කන්නේ කඩෙන් කන්නේ වාහනේ ඇතුලේ යද්දි ඉතින් ඒ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක ටියුෂන් ගුරුවරයෙක් ලොකු කැපකිරීමක් කරන්නේ තමන්ගේ ටියුෂන් එක වෙනුවෙන් ඒ දේවල් ඩෙවලොප් කරගන්න කියන කාරණේ. හරි. රවිදු. ඔව්. ඒ වචෙන් ටික අහපු ගමන් එනවා කැපකිරීමක් නෙවෙයි අකෝ පට අතල් එකක්. මොන මං කියන්නම් ඇයි කියලා. ඔව්. මිනිහෙකුට ගෙවල් දෙකක් තියා එකක්වත් පාවිච්චි කරන්න බැරි එකක්. මිනිස්සු කල්පනායි ගෙවල් දෙකක් තියා කියන මූට මගුල් දෙකක් තියනවාද කියලා හිතන්න පුළුවන් දැන් මම කිව්වා. දැන් මං අහනවා ගෙවල් දෙකක් ඇයි? මේක ඉන්නකෝ. එකක්. හරි. මේ ගෙවල් දෙක දෙලි කොහෙද? හරි. දෙක. ඔව්. සමහර ලාවට වාහනේ ඇතුළෙන් නම් කනවා කිව්වහම නිකන් දුක හිතෙන්න පුළුවන් නේ අපිට. ඔව් ඔව් ඔව්. ඇයි ඒ? පාවු බං අපේ සර් වාහනේ ඇතුළේ කන්නේ කියලා. එතරම්ම මාකටින් එකක් මට අහුවෙන්නේ තමයි අම්මට උඩු. මුට වාහනේකුත් තියෙනවා. වාහනේකුත් තියෙනවා නේද? ඒසි එක දාලා ඇතුලේ කෑවහම මොකෝ කියලා කවුරු හරි හිතන්න පුළුවන්. හරි. ඔයාගේ වාහනයක් තියෙනවා කියලා නොකිය කියනවා. කොයි කාලෙද ගත්තේ? දැන් මාස 6ක් විතර අලුත් වාහනේ අරගෙන. අනේ කියන ආයෙත් මාකටින්. අලුත් වාහනේ කොහොම පරණ වාහනේකුත් තිබිලා තියෙනවා. ඈ? ඔව්. පරණ වාහනේ මොකද්ද? පරණ වාහනේ Honda Vessel එක. දැන් තියෙන වාහනේ. දැන් තියෙන වීට් එක. එතකොට දැන් දැන් සෑහෙන්ඩ ඔක අර කතාව ගියා ඉතින් අර කියන්නේ මම පවාසර පොඩි පොඩි දැන් තියෙන්නේ මොකද්ද දැන් තියෙන V8 එක V8 එක ගත්තේ කීයකද ලක්ෂ 350කට ලක්ෂ 350කට දැන් මේ ලක්ෂ 350කට V8 එකක් පදින එකේ තමයි Nokia කියන්නේ අපි හරියට දුක් විඳිනවා වගේ හරිද රයිට් නේ මම මේ මාකටිං වලට කැමතියි කිසි ප්‍රශ්නයක් නැහැ හරි ගෙවල් දෙකක් ඇයි සර් දැන් කුරුණෑගලයි නුවරයි පන්තිය ගන්නේ කුරුණෑගල ගෙදර ඉඳන් සතිය දවස් තුනක් අපි හේ ඉන්නේ අපි කියන්නේ මම ඇතුළේ තව ඉන්නවා 32ක කණ්ඩායමක් ඒ කියන්නේ ඔක්කොම ගෙදර ඉන්නව නෙමෙයි විවිධ තැන්වල එතනින් ගිහපහම ගම්පහ සහ නුගේගොඩ පන්ති කරන්නේ අපේ කඩවත ගෙදර ඉඳන් ඒක නිසා තමයි දෙපැත්තකටලා ඉන්නේ සතිය දවස් හතරක් අපේ කඩවත ගෙදර කියන්නේ සල්ලි වලට ගත්ත නෑ රෙන්ට් එකට දාගෙන තියෙනවා හයි රවිඳු මං චුට්ටක් ඔයාගෙන් ඊළඟ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ අපි දෙන්න අහන් ඉන්න අයට තේරෙන්න වෙන විදිහකට කියනවා එතම ඕස්ට්‍රේලියාවේ මගේ අත්දැකීමක් තියෙනවා ඒ තමයි ඔවුන් කියන අවුරුදු 4-5කට කලින් අපිට 10,000ක් ඕන ප්ලමස්ලා තව කියලා. පයිප් බාස් ලෝන් කිව්වම කොල්ලෝ කරන්නේ MBBS නවත්තලා පයිප් බාස් වැඩේ කරනවා. හරි. මං කියන ඔස්ට්‍රේලියාව කම්මාවා. ඒ වගේ දැන් මම අවුරුදු 30ක් විතර උගන්නද්දී මම ළමයින්ට කිව්ව දෙයක් තිබුණේ ඒ තමයි මේ විශ්ේ කරහම් මෙන්න මෙහෙම මෙහෙම අය වෙන්න පුළුවන්. කොපිරයිටර්ස්ලා වෙන්න පුළුවන් සිංහල කරාම. එහෙම නැත්නම් රූපවාහිනියේ නිවේදකයෙක් වෙනවා නෙමෙයි. සංස්කාරකරයෙක් ඉන්න පුළුවන් පත්තරවලට යන්න පුළුවන් ගුවන් විදුලියට යන්න පුළුවන් ලෙක්චර කෙනෙක් වෙන්න පුළුවන් ලේකකෙක් වෙන්න පුළුවන් විචාරකයෙක් වෙන්න පුළුවන් ප්‍රූෆ් රීඩර් කෙනෙක් වෙන්න පුළුවන් ගුරුවරයෙක් වෙන්න පුළුවන් PhD එකක් කරන්න පුළුවන් මෙන්න මෙහෙම මං අර සිංහල කරලා මොනවද කරන්න පුළුවන් මිනිහෙකුට කියලා මං ඉස්සර කියන මේ මං කිව්වේ ඒක තාමත් බලංගුයි හරි ඒක මට ඇඩ් එකක් නම් ඔන්න ඇඩ් එක ආයෙ දැම්මා IT කරොත් එහෙම ළමයෙකුට මට දැන් ඕන මෙරෝදයක් තේරෙන්නේ නැහැ. හැබැයි මට හිතෙනවා මෙහෙම මමත් මේ YouTube වලට පොඩි ආසාවක්, පොඩ්කාස්ට් වලට ආසාවක්, මේ තාක්ෂණික විෂය ගැන ආසාවක් සහ මගේ වයසේ ඉන්න ගුරුවරයෙක් විදිහට මේක නිකන් ආසාවෙන් හඹාගෙන යන මිනිහෙක් විදිහට. මාත් IT පොඩ්ඩක් දැනන් හිටියා නම් මරුවාගේ එකක් නම් මගේ ඔළුවේ තියෙනවා. මං ආසාවකුත් තියෙනවා එහේ. මොකද මං ආසයි IT ත් එක්ක සෙල්ලම් කරන කොල්ලොත් එක්ක මට ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන් නම්. හරි. දැන් මං ඔයාගෙන් අහනවා. ඔයාට ඕන වෙලාවක් කරන් ඒ කියන්න පුළුවන්
සාමාන්‍ය පෙර සමත්වෙන් ළමයෙක් ලංකාවේ ඈත දුෂ්කර ගම්මානයක හිටියත් කොළඹ හතේ හිටියත් ඒ ළමයට ඔන්ලයින් එකේ ඉගෙන ගන්න පුළුවන් ඒ ටික ඔක්කොම ඒ ළමයි දන්න නැත්නම් IT කරන්න බෑ නේද ටික දන්න IT කරලා ළමයෙකුට යන්න පුළුවන් පාරවල් ටික සහ ජයගත හැකි ඉලක්ක ටික ඔයා කැමති වෙලාවක් කරන් කියන හරි සර් මුලින්ම මේ මේ බෑක්ග්‍රවුන්ඩ් එක හදුවොත් එම මේ අපි මිනිස්සු වශයෙන් මේ පහු කරන් යනවනේ එක එක යුග ඒ කියන්නේ අපි ගල් යුගය පහු කරන් යනවා කෘෂිකාර්මික යුගය පහු කරන් යනවා කාර්මික යුගය පහු කරන් යනවා එහෙම එම ඇවිල්ලා දැන් මේ දැන් ඇත්තටම තියෙන්නේ තොරතුරු තාක්ෂණ යුගය මිනිස්සු හැමෝම කම්පියුටර්ස් එක්ක තොරතුරු එක්ක ඒ දේවල් මත ගන්න තීරණ එක්ක තමයි මේ හැම බිස්නස් එකක්ම හැම දෙයක්ම ඉතින් ඩෙවලොප් වෙන්නේ ඒත් එක්ක සර් දැන් අර කෘෂිකාර්මික යුගය අපි හිතුවොත් එම වැඩිපුර තියෙන කෘෂිකාර්මික රස්සා මේ යාන්ත්‍රික යුගයේ තියෙන යාන්ත්‍රික රස්සා කාර්මික යුගයේ එතකොට ඒ වගේම දැන් වර්තමානයේ තොරතුරු තාක්ෂණ යුගයේදී ලෝකෙ වැඩි හරියක්ම තියෙන්නේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ රැකියාවන් කියන එක ඒක මම හිතනවා මේ obvious fact එකක් මම නිකන් අහන්නා මගේ පැත්තෙන් මමත් YouTube හතර පහක් කරගෙන pages කරගෙන මේ මේ වැඩ කරන් යන්නේ එක තොරතුරු තාක්ෂණයට සම්බන්ධයි නේද ඔව් ඔව් අත් හරිනේ හරි ඒතර මේගොල්ලොත් මේ කරන්නේ ඒ answer රැකියා ඔව් ඈ ඔව් හරි දැන් යන්න ඉස්සරහ හරි අපි campus එකට ගියපුවාම ෆස්ට් ඉයර් එකේ සාමාන්‍යයෙන් පොදුවේ උගන්වනවා තොරතුරු තාක්ෂණ සම්බන්ධ මූලික සංකල්ප ඔක්කොම ටික හැමෝටම. එතකොට අපිට පුළුවන් පසු කාලීනව තෝරගන්න එක්ක අපිට software පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. software පැත්තෙන් ඉස්සරහට යනවා කියන කාරණේ පැහැදිලි කරපුවම සර් දැන් ලෝකේ මේ වෙනකොට ඔල්රෙඩි නිර්මාණය කරලා තියෙන මෘදුකාංග තියෙනවා. මගේම තමයි තව මෘදුකාංග ඉස්සරහට ඕන වෙනවා. ඒ ඕන දේවල් නිර්මාණය කළ යුතුයි. ඒ සම්බන්ධ මෘදුකාංග නිර්මාණ ශිල්පියෙක් වෙන එක තමයි software engineering කියලා කියන්නේ. ඔව්. දැන් මට හිතෙන එකක් කියන්නත් අගාලේ. ඔව්. සම්බන්ධ කරලා. දැන් මගේ විශේෂ සිංහල විශේෂ හරි භාෂාව මේ භාෂාව සම්බන්ධව භාෂාව ඥානයේ තියෙන අයට අර IT knowledge එක නැහැ. ඔව්. IT knowledge එක තියෙන අයට භාෂා ඥානය නැහැ. ඒ නිසා මට බැරි වෙලා තිනවා තාම මගේ විශේෂ ව්‍යාකරණ කාරණා සම්බන්ධව සමහර මෘතුකාංග හදාගන්න. හරි. හරිද? ඒ කියන්නේ මං චුට්ටක් එක නිකන් හොයලා බලලා තියෙනවා. හරි. උදාහරණයක් වොත් එහෙම අපි ටයිප් කරාම අක්ෂර වින්‍යාසයේ යන්සී දෙන්නේ මෙතෙන්ට නම් මට මේකට මෘදුකාංගයක් හදන්න concept එකක් තියෙනවා. හරි. සැලැස්මක් තියෙනවා. හරි. ඒතර ඒක නිර්මාණය කරන එක තමයි මෘදුකාංග ඉංජිනේරුවරගේ කාර්යය. මම පැහැදිලි කරා හරිද? හරි. වැරදි නම් ඔයාලා පුළුවන් තව දුරටත් පැහැදිලි කරන්න. හරි. අනිවාර්යයෙන්. හරි. ඔන්න කවුරු හරි රවින්දුගෙන් ඉගෙන ගත්ත ළමෙක් හරි කැමති කෙනෙක් ඉන්නවා නම් මටත් තියෙනවා මෘදුකාංග කීපයක් හදාගන්න. softwares කීපයක් හදාගන්න. සිංහල ව්‍යාකරණයේ සම්බන්ධව softwares හදන්න ඕන කමක් තියෙනවා. මොකද මන් දන්නවා තව ටික කාලෙකින් මේ විශේෂ නැති වෙලා ගිහිල්ලා අරකට නැති වුණොත් එහෙම ලොකු අර්බුදයකට යනවා. මෘදුකාංග ඉගෙන ගත්ත ළමෙක් ඉන්නවා නම් ඒක ඉගෙනගෙන කොහේ හරි විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉංජිනේරු කෙනෙක් වෙලා. ඔව්. right. ඔන්න IT කරාම යන්න පුළුවන් තව පැත්තක්. දැන් පැහැදිලි. තව කියන්න තව කොහෙද යන්න පුළුවන්? එතකොට සර් මේ වෙබ් අඩවි නිර්මාණ ශිල්පියෙක් වෙන්න පුළුවන් වෙබ් ඩිසයිනින් කියන එක ඉගෙන ගත්තොත්. එතකොට ඩේටාබේස් ඕනේ වෙනවා ඒ දෙකටම. දත්ත සමුදාය සම්බන්ධව අවබෝධයක් තියෙන්න ඕන. එතකොට අපි ගත්තාම network එකක් පාලනය කරන්න ජාල ඉංජිනේරු ඉන්නවා. එතනින් ගිහුවාම අපි දැන් අපි කරේද මම කරේ cyber security කියන්නේ පරිගණක සම්බන්ධ ආරක්ෂාව. කියන්නේ අපි ජාලයක් පවත්වාගෙන යනකොට ඒකට ගැටලු ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කොහොමද निराකරණය කරගන්නේ? තමන්ගේ පැත්තෙන් තමන් කොහොමද ආරක්ෂා වෙන්නේ? ඒ සම්බන්ධව ආදි වශයෙන් ඔය තමයි ශේෂ්ත්‍ර. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ICT කියන එක බෙදිලා යන ශේෂ්ත්‍ර. තව ඉතින් සර්ගාවත් ඇති මම හිතන්නේ ඔය thumbnail සදන සහ ඩිසයිනින් කරන ඒක සම්පූර්ණයෙන්ම දැන් එදා ඉඳන් ICT වලින් ඉතින් ගියේ අපි page cover හදන්නේ ඒ හැමදේම කරන්නේ graphic designing video editing ආදි වශයෙන් මේ විවිධාකාර ශේෂ්ත්‍ර කොටකට ඉතින් මග පාදල මේ subject එක. හරි මරු. රවිදු දැන් මම අහන්න එකක් පොඩි මේ 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 සමාජ විද්‍යාවට බර ප්‍රශ්නයක් නිකන් ප්‍රශ්නේ මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්න. ඒ තමයි මේ මගේ generation එක ඔයාගේ අම්මගේ generation එකේ වයසක generation එක සමහර දේවල් ගණදුණු කරන්නේ පොඩි human එකක් තිබුණා කියලා අපි කියනවා. මනුස්ස සම්බන්ධයක්. මිනිස්සුත් එක්ක ගණදුණු කරද්දී පොඩි human සම්බන්ධයක් ඇති හිටියා කියලා කියනවා. මේක චෝදනාවක් ඊළඟ generation එකේ. ඒ කියන්නේ මේ data ත් එක්ක වැඩ කරන්න ගිහිල්ලා හරිම අමනුස්සය වෙලා අරුව හැක් කරනවා, අරුවට මෙහෙම කරනවා, අරුවට සයිබර් ප්‍රහාර ගහනවා. මෙහෙම හරිම මේ ඒගොල්ලෝ ගාව මිනිස්කම සහ මිනිස් සම්බන්ධතා පිළිබඳව ගැටලුවක් තියෙනවා කියලා වරලා චෝදනාවක් තියෙනවා වැඩිහිටි පරම්පරාවේ මේ IT කරන පරම්පරාව. ඕගොල්ලන්ගේ මනුස්ස දේවල් නැති වෙලා, ಗುಣධර්ම නැති වෙලා වගේ චෝදනාවක් තියෙනවා. ඔයාලට පුළුවන් IT ගන්න ගුරුවරයෙක් ඉදිරියේ උත්තරයක් දෙන්න. සාපේක්ෂව සර් මේ ಗುಣධර්ම නැති වුණාටත් වඩා අර නැති වුණා කියලා එළියට පේන ප්‍රමාණය වැඩි කියලා මම හිතනවා. ඒ කියන්නේ දැන් ඒ කාලෙත් ಗುಣධර්ම නැති මිනිස්සු ඉඳලා තියෙනවනේ. නමුත් ඒගොල්ලන්ට සමාජය ඉදිරියේ පෙනී හිටින්න platform එකක් නැතිබිලා නැත්තේ. ඒතර දැන් වර්තමානයේ කෙනෙක් ಗುಣධර්ම නැති අවස්ථාවකට පත් වුණාට පස්සේ platform එකේ පේන්න පටන් ගන්නවා.
එතකොට මං හිතනවා ඒක තමයි ඉම්පැක්ට් එක. ඒක නිසා තමයි වර්තමාන ඒක මං හිතනවා හොඳයි කියලා. ඔව්. ඒ කියන්නේ ෆේක් එකකට ගොඩ කාලයක් ඉන්න බැරුව යනවා. අනිවාර්යයෙන්. එයා අහු වෙනවා. ඔව්. රවිදු මම මේ සාකච්ඡාව ඉවර කරන්න ඉස්සෙල්ලා පණිවිඩ දෙකක් අහන්න. හරි. එකක් මට සතුටුයි මේ ඊළඟ ජෙනරේෂන් එකට පාලමක් හදලා යත් එක පොඩි කයියක් ගහන්න පුළුවන් වෙච්ච එක ගැන සහ මම නොදන්න විෂයක් ගැන මං දන්න ටිකත් එකතු කරලා ඔයත් එක්ක කතා කරන්න හම්බු වෙච්ච එක ගැන. ඔයාගේ පන්තිවල ළමයි එන්නේ කියනන් ලොකු අරුබුදයක් වෙන එකක් නැහැ තව අවුරුදු 6 7කට. ඒක ඔයා තහවුරු කරමින් ඉන්නවනේ. ඒ නිසා මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කියලා කවුරු හරි කිව්වොත් එහෙම නිකන් එයාට ඇඩ් කරන්න දෙයක් නැහැ. එයා ඇඩ් වෙලා ඉන්නවා එකක් තමයි මගේ ඇත්ත අදහස වාට. ඒ කියන වාට ඒක හැදිලා තියෙනවා හොඳට. ඒක වගේ පේනවා. දැන් මං අහන්න කැමති ගුරුවරයෙක් විදියට හරි මේ මගේ වැඩසටහනකට වා මීට කලින් සම්බන්ධ වෙලා තියෙනවද? අදහස් ප්‍රකාශ කරලා තියෙනවද? අද මාවත් හම්බ වෙලා ඔයාගේ ඔළුවේ ඇති අද මම මෙන්න මෙහෙම එකක් අද ප්‍රෝග්‍රෑම් එකේ මේ සන්නත් එක කියනවා වගේ හිතන් ආපු එකක් වගේ තියෙනවා නම් මං කැමති මේ වෙලාවෙ ඒක කරගන්න. හරි. මුලින්ම තමයි සර් මේ ප්‍රෝග්‍රෑම් ඉවර කරන්න මොනව හරි හිම අදහසක් තියෙනවා නම් ඔයාලා පුළුවන් ඒක කියන්න. හරි. මුලින්ම තමයි සර් මේ මුලින්ම සර් මට පොරක්. එතකොට සර් ඔය සබ්ජෙක්ට් එකට කරලා තියෙන දේවල් මං මාර ඉහලින් අගය කරනවා. ඔව් අහලා තියෙනවා. අනිවාර්යෙන්ම. ඒක මං කියන්නේ මං හරි ෆෑන් කෙනෙක්. කියන්නේ සර් මෙතෙන්ට එන්න කලින් තමයි මං සර්ගේ වීඩියෝස් බලන්නේ, සර්ගේ YouTube channel බලන්නේ. හරි හරි ෆලෝ කරනවා. ඉතින් සර් මේ අර අපේ සබ්ජෙක්ට් එක සහ මේ වර්තමානයේ ටියුෂන් රැල්ල එක්ක මට පැහැදිලි කරන්න ඕන ෆැක්ස් කීපයක් තමයි. එකක් මේ අර ළමයි 100 ඇවිල්ලා යම් ගුරුවරයෙක් අවුරුදු 10ක් පන්ති කරපුවාම ඒ ගුරුවරයාට ළමයි 1000ක් 1500ක් නිර්මාණය වෙනවා. ඒත් එක්ක යට ලොකු ධනස්කන්ධයක් එනවනේ. ඉතින් මේ මම දකිනවා අපේ සබ්ජෙක්ට් එකේ සමහරු ඒ දේවල් පාවිච්චි කරලා තව කෙනෙකුට ඉස්මතු වෙන්න බැරි වෙන විදිහට අධික ලෙස මුදල් වියදම් කරලා ඇඩ්වර්ටයිස් කරනවා. ඉතින් මේ අර ප්‍රමුඛ පෙළේ ඉන්න කෙනාගෙන් මම දකින්නේ ඒක නෙමෙයි විය යුතු දේ සර්. අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕන තව පොඩි ප්‍රාදේශීය ගුරුවරයෙක් ඉන්නවනම් තමන්ටත් හෑන්ඩ් බිල් එකක් බෙදලා පෝස්ටර් එකක් ගහලා තමන්ගේ පන්ති ඇඩ්වර්ටයිස් කරගෙන ඉවරලා තමන් ගාවටත් ළමයි ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. කොටිම මං කැමති මගේ ගාවට එන ළමයි ඊළඟ පරම්පරාවට ගුරුවරු වෙනවනම්. එතකොට ඒගොල්ලන්ට බිහි වෙන්න බෑනේ මම මගේ තියෙන සම්පූර්ණ ශේෂතම වියදම් කළා මං ඇඩ්වර්ටයිස් කරන්න පටන් ගත්තොත් එහෙම. ගොඩක් කට්ටිය එතකොට හිතනවා මම තමයි හොඳම කෙනා කියලා. ඒක නිසා මේ පළවෙනි අදහස සිස්ටම් එක ඩීසෙන්ට්‍රලයිස් වෙන්න ඕන. එකක්. ඊළඟට සර් මේ අර දැන් අපේ සබ්ජෙක්ට් එකේ කරුණු ගත්තාම පැහැදිලි කිරීම අතින් සමහරු ගැඹුරට ගිහිල්ලා පැහැදිලි කරනවා අඩුයි. අපි සර්ෆස් එකේ මෙන්න මේ ප්‍රශ්නට උත්තරේ ලියාගන්නේ මොකක්ද කොහොමද කියන එක කතා කරනවා මිසක් ඇයි එහෙම වුනේ කියලා කතා කරන්නේ නැහැ. දැන් සර් මම මෙහෙම කියන්නම්කෝ දැන් ඔන්න නිව්ටන් ගලුවට ඇපල් ගෙඩියක් වැටෙනවා. එතකොට කවුරු නිව්ටන් පැහැදිලි කරනවා නිව්ටන් හිතනවා මෙහෙම වෙන්න ඇති ඇපල් ගෙඩිය වැටෙන්නේ නැති. එයා පුරවකතනයක් නේ කරන්නේ. ඊට පස්සේ ආ යම් සාධක නිදිපත් කළේ වෙලලා රයිට් එක තහවුරු කරන්න හදනවා. එතකොට සමහර ඔය සයන්ස් වල ඉස්සරහට යනකොට තියෙන කන්සෙප්ට්ස් ඒගොල්ලෝ එතනින් නවත්තලා කියනවා මෙතනින් එහාට අපි තාම හොයාගෙන නැහැ. අපිට මේක පැහැදිලි කරන්න විදියක් නැහැ කියලා. සර් දැන් අපේ සබ්ජෙක්ට් එක ගත්තා මම ඔය මගේ ICT from ABC කියලා ටැග් ලයින් එකක් දාගෙන කරන්න හේතුව I can tag line ICT from ABC. Right. ඉතින් මේ කරන්න හේතුව ඇවිල්ලා මේ අපේ සබ්ජෙක්ට් එකේ තියෙන බහුතරයක් සංකල්ප සර් මුලින් ඉඳන් මිනිස්සු විසින් නිර්මාණය කරපු දේවල් නේ. මිනිස්සුන්ගේ ඔළුවට ලොජික් ගේට් එකක් කඩන් වැටුන්නේ නැහනේ. මිනිස්සු හදන්න ඕන. එතකොට කම්පියුටර් එක මිනිස්සු හදන්න ඕන. එතකොට මිනිස්සු විසින් නිර්මාණය කරපු යම්කිසි සංකල්ප ගොඩක එකතුවක් විදිහට නිර්මාණය අපේ සබ්ජෙක්ට් එක පුළුවන් වෙන්න ඕනේ කෙනෙකුට මුල සිට පැහැදිලිව ලස්සනට පැහැදිලි කරන්න. හරි. දැන් මම කියන්නම්. මම ඒ කැලලෙන් තහවුරු කරගන්නවා මේ රවිදුර යමක් පැහැදිලි කරන්න පුළුවන් කියලා. ටීචින් ඇබිලිටි කියන එක තියෙනවද කියලා. ඔව්. මම ඒ කලින් ප්‍රශ්නේ ඇහුවේ ඒක චෙක් කරන්න. ඔව්. කියන වාට යමක් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න එපා ගුරුවරයෙකුට. ඒකත් ඔයාට තියෙනවා. ඔව්. දෙක ඊට කලින් අහපු ප්‍රශ්නෙට ඔයා දුන්න උත්තරේ ඇත්තක් නම් රවිදු. ඔව්. ඔයා අපේ පරම්පරාවට වැඩිය හොඳයි. හ්ම්. මේ මම සීරියස් කියන්නේ. ඒ උත්තරේ ඇත්තක් නම් හොඳයි. හ්ම්. හේතුව මම ලංකාවේ කාලයක් අංක එකේ ගුරුවරයෙක්. හ්ම්. මම කිසිම දෙවෙනි ගුරුවරයෙකුට එන්න දෙන්නේ නැහැ ළඟට. හ්ම්. නැත්තම් මට අවුරුතියක් අංක එකේ ඉන්න බෑ. බෑ. මම ඒ වෘත්තියේදී වෘත්තික තරඟයේ වෙනුවෙන් ඔයා ඔය කියන වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ අර ගොල්ලන්ට වීදම් කරන්න පුළුවන් ලක්ෂ 5ක් නම් ඒකත් වීදම් කරන්න ඉඩමක් විකුණලා නම් මම මිලියන් 10ක් විතර වීදම් කරලා ඇඩ් කරපු වෙලාවල් තියෙනවා. ලං කරගන්න බැරි වෙන්නේ. ඔව්. මම කරලා තියෙනවා. ඔව්. ඒතර වා කිව් එක මගේ කාලට ගහපු එකක් වශයෙන් ගත්තොත් ඔයා කිව් එක ඇත්ත නම් ඔව්. ඔයා හොඳයි මට වැඩි.
Gal naya bulan apa? Pabalat mereka dengan pawai cikaran nisa. Orang kita buat mereka open nisa. Wah time table lekiri la. Wah kita wadah saat tiba kila mangkian di program mereka kira. Hari. Se mulai mereka yang dulu ni me. Orang mat kaling ar pahadri kerap karuno sette katik. Deng sebagai contribution ni ke subjek tiket. Deng apa hitam kuasa me ICT kan ni meet awal tu dahai kerja tu kaling patang kat subjek tiket. Apa hitam pahala aku perimu. එතකොට සර් දැන් තාම මේකේ උගන්වන්නේ බහුතරයක් පළවෙනි පරම්පරාවේ ගුරුවරු. හරි. එතකොට අපි හිතමුක chemistry physics සිංහල කියලා. එතකොට සර් මේ subjects කාලයක් තිස්සේ අපි හිතමු අවුරුදු 50ක් තිස්සේ සමහර අවුරුදු 60 70ක් තිස්සේ ගුරුවරු generation ගානක් තිස්සේ නිර්මාණය වෙච්ච subjects. හරි. එතකොට පළවෙනි පරම්පරාවේ ගුරුවරු සමහර විට ඒ කාලේ tutor එකක් නැතුව note එක පොතේ ලියලා එහෙම තමයි tutor උගන්වන්න නැති. හරි. එතකොට දෙවෙනි පරම්පරාවේ කට්ටිය tutor එක හදන්න නැති තුන්වෙනි පරම්පරාවේ කට්ටිය papers එක හදන්න නැති. දැන් වර්තමානයේ සිංහල ගන්න ගුරුවරයෙක් උදාහරණයක් විදිහට ගත්තාම ඒ කාලේ සර්ලා දෙකේ සබ්ජෙක්ට් එකට දීපු කන්ට්‍රිබියුෂන් එකත් එක්ක එයාට ඔල්රෙඩි පටන් ගන්න අවස්ථාවෙන් පුළුවන් වෙලා තියෙනවා රයිට් මම සන්නස්ගල සර්ගේ පෙළගැස්ම සන්නස්ගල සර්ගේ කරුණු ටික සන්නස්ගල සර්ගේ ටියුට් බලලා ඒකෙන් ආභාෂයක් අරගෙන මම කියන්නේ කොපි කරනවා කියන ආභාෂයක් අරගෙන ඔල්රෙඩි එයාට අර උඩ ස්ටේට් එකෙන් සබ්ජෙක්ට් එක පටන් අරන් ස්ටාර්ට් කරන්න පුළුවන්කමක් තිබිලා තියෙනවා ඒක නිසා මම chemistry වල physics වල වගේ subjects වල ගොඩක් ලොකු රිසර්ච් දකිනවා අපේ subject එකේස වැඩේ වෙලා තින්නේ දෙවෙනි පරම්පරාවේ ගුරුවරුන්ට දැන් මේක යන්න ඕනේ කාලේ එතකොට පළවෙනි පරම්පරාවේ ගුරුවරුන්ගේ contribution එක හොඳ නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ ඒගොල්ලෝ ඒ contribution ඔයයි තියෙන්නේ මොන පරම්පරාවට මම අයිති වෙන දෙවෙනි පරම්පරාවට දෙවෙනි පරම්පරාවේ ප්‍රමුඛ බලය අනිවාර්යනේ ඔව් හරි ඉස්සර පට්ට දුකක් විඳින්න ඕන රවිදු පන්ති තියෙන තැන් ටිකයි ළමයින්ට පණවිඩේ කියන්නේ පත්‍රේ දාලා හෑන්ඩ්බිල් ගහලා පෝස්ටර් ගහලා වනසලා බ්ලවුස් ස්පීකර්ලත් ඉස්සර කී කියනවා මෙන්න පන්තියෙන් දැන් කියලා. දැන් එහෙම නැහැ පණවිඩිය කියන්න පුළුවන්. ඔයාලට පුළුවන් දැන් මේ ප්ලැට්ෆෝම් එකේ ඩග් ගාලා පණවිඩිය කියන්න. මම මේ නගරවල පන්ති කරන්නේ මෙන්න දවස් ටික කියලා. කියන්න. සක්යනුගේ කොට ක්ලාස් එකක් තියෙනවා. ගම්පහ යහන්සගේ ක්ලාස් එකක් තියෙනවා. ඊට පස්සේ කොරණෑගල මගේ ගතික ආයතනයේ පන්තියක් තියෙනවා සහ නුවර සුධර්මාරාමේ පන්තියක් තියෙනවා. ලංගපාතයට ඒවට භෞතික වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් අයට ඕනෙම කෙනෙකුට අපේ ඔන්ලයින් ක්ලාස් එකට අපේ වෙබ්සයිට් එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන් සර්. අධ්‍යාපනයේ භාණ්ඩයක් නම් මම ආස නැත්තේ එක ඩිරෙක්ට් මාකටිං කරනවට. අධ්‍යාපනයත් මාකටිං කරනවා තමයි. ඒකෙදි ඉතාම දක්ෂයි. මොකද ආයතන හතරක පන්ති කරනවා කියලා කියනවා සක්කේකේ කරනවා නුගේගොඩ, සහන්සකේ කරනවා ගම්පහ, සුදරාරාමේ කරනවා මහනුවර කියලා කියලා එයා ගාන්ටල ඉස්සලා කියනවා කුරුණෑගල ගතික මගේ ආයතනෙත් පන්ති කරනවා කියලා. නොකිය කිව්වා ගතික ආයතනේ මේ වෙද්දී අවුරුදු 26ක රවින්දු කියලා තරුණෙක් සල්ලි දීලා අරගෙන ඉවරයි කියලා. ජය වරෙන්. Thank you. අපි හම්. ඩයි. ජයෝ. 2024 A level රවින්දු බණ්ඩාරනායක තොරතුරු හා sannivedana තාක්ෂණය ජුනි 8 සහ 12 සක්යා නුකීකොඩ ජුනි 11 සහ 13 යහන්සා ගම්පහ ජුනි 10 සහ 11 ගතික කුරුණෑගල ජුනි 13 යහන්සා කිරිපත්කොඩ ජුනි 9 සුධර්මාරාමය මහනුවර 0.7 1 4 5 5 5 5 1 3